හෙලෝ කවුද මේ? ඔව් මම ඖෂධ නිලන් තමයි. ඔව් ඉතින් කට්ටිය මට කිරි සමන් කියලානේ කතා කරන්නේ. ඔව්. ඉතින් කවුද මේ කතා කරන්නේ? මට අඳුරගන්න අමාරුයි. ඒ අයියා තමයි කතා කරන්නේ හලෝ. ඇත්තටම කතා කරපන්. හෙලෝ අයියේ මම ඔයාගේ හොඳම ෆෑන් කෙනෙක්. ඇත්තමයි. ඔයා හරිම ලස්සනයි යන්නේ. මං ඔයාට ආසයි. මේ අහන්නකෝ මමත් කැමතියි TikTok කරන්න. බැයිද chance එකක් දෙන්න? මගේ හොඳම ෆෑන් කෙනෙක් නේ. ඉතින් ඔයා කැමති නම් TikTok කරන්න. මං ඔයාව මගේ group එකට බඳව ගන්නම්. ඕකට ඉතින් ලොකු දෙයක් කරන්න නෑ. ඔයා WhatsApp ඉන්නවද? මට WhatsApp නම්බරේ දාන්නකෝ. ඔයාට ඉතින් අපිත් එක්ක TikTok කරනවා නම් අපිව meet වෙන්නේම වෙනවා. ඔයාගේ වයස කීයද? මගේ වයස නම් අයියේ 11යි. ඒක ප්‍රශ්නයක්ද? 11යිද නංගි වයස? හරි කමක් නෑ. එහෙනම් WhatsApp එකට ෆොටෝ ටිකක් දාලා තියන්නකෝ. මම මේ නම්බරෙන් තමයි WhatsApp ඉන්නේ. මං ඔයාට රැයට කතා කරන්නම්. හරියටම රැයට අපි විස්තරේ කතා කරගමුකෝ. ඒ මචං, ඒ අයියා හරිම හොඳයි බං. කතා කරන විදියට ආස හිතෙනවා. මේ එයා කැමති වුණා බං මාව එයාලගේ group එකට බඳව ගන්න. අඩෝ, මරු බං, මට නම් මාර සතුටුයි. අපේ අම්මගේ තාත්තගේ ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ. ගෙදරින් පැන ගන්න එක බං. ඔව්. ඒ අයියලා TikTok කරලා කොහොම හරි ගොඩාක් කට්ටිය ප්‍රසිද්ධ කරා. උඹවත් ප්‍රසිද්ධ කරයි. ඒත් ඉතින් උඹලා අම්මට තාත්තට කතා කරන්න බැරි එක ඒ අයියලාට කියලා තියපන් ඈ. නැත්තම් බෑනේ බං. ගෙදරින් පයින්නකට නම් මොකක් හරි කරන්න බැරි අය බං. අඩෝ මේ අවුරුදු 11ක කෙල්ලෙක් බං කතා කරේ. ඒකේ කැමතිලු මාත් එක්ක TikTok කරන්න. මේ අහපන්කෝ ගෙදරින් පන්න ගන්න ක්‍රමයක් තිබ්බනම් අර පාටි දෙක තුනට මේ කිව එකයි යන්න තිබ්බා. දැන් එකයි යන්නත් කවුරුත් නැති එකේ මොකක් හරි plan එකක් ගහපන්කෝ ගෙදරින් පන්න ගන්න. යකෝ අපි දෙන්න ගහපු ගේම් වල හැටියට ඔය කෙල්ලව ගෙදරින් පන්නන එක කජ්ජක්ද බං? අපි ඉතින් අපේ කෙල්ලෝ දෙන්නෙක් දාලා කොහොම හරි එළියට පන්න ගමු. අපි ඉස්සෙල්ලත් එහෙමනේ බං කරේ. ඇයි අර වරුණේ වරෝජනී දාලා වැඩේ කරගමු. උන් දෙන්න කැමති වෙයිනේ බං. අඩෝ සුපිරි බං. වරුණේ වරෝජනී තමයි මේකට හරියන්නේ. එහෙනම් වැඩේ කන්ෆර්ම් ඈ. උඹ උන් දෙන්නව කැමති කරගනින්. එහෙනම් යමන්කෝ. ගෙදර ගිහිල්ලා මං අරගේ ෆොටෝ දෙක තුනකුත් බලලා උඹට අනිවාර්යෙන් කියන්නම්. දැන් ඉන්න උඹන් අවුලක්ම නෑ. අවුරුදු 11ක් කියන්නේ ඇති බං. හරි මං උඹට ගිහිල්ලා කෝල් එකක් ගහන්නම්කෝ ඈ. දැන් යමන් ගෙදර. උඹ ගිහිල්ලා උඹේ වැඩේ කරපන්කෝ. මේ මගේ වැඩේ වුණා කියලා හිතාගනින්කෝ. ඇයි තාත්තේ? මොකුත් නෑ තාත්තේ. මම මේ නිකන් බලබල ඉඳියේ ෆෝන් එක. මේ අර කීරේ ෆොටෝ දැම්මද බං? නැතුව. ඒක ගිනි ගින්දර කිරි ටොයිය කෑල්ලක් කොයි. සුපිරි. උ කියන්න වචන නැහැ. හරිද? ඔබ දැන් මං කියපු වැඩේ කරාද? යකෝ හෙට උදේ 8:00ටවත් මචං ඒකව ගෙදරින් පන්න ගන්න ඕන. කෝ තාම නෑනේ වරුණේ වරෝජනී. හලෝ වරුණේ වරෝජනී එන්න. ඔයාලා දෙන්න නැතුව මේ කියව කියව ඉඳියේ. චුට්ටක් පරක් වුණා මචං. හරි බං. සේප්. ඒක ගැන හිතන්න එපා. උඹලා දෙන්නට තියෙනවා ලොකු රාජකාරියක් කරන්න. අපිට මචං හෙට පාටි එකට යන්න තියෙනවා. හරිද? උඹලා දෙන්නත් යනවා. ඒකට යන්න මචං තව කෙල්ලෙක්ව ගෙදරින් පන්න ගන්න තියෙනවා. ඒ කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම ගොළුයි. උඹලා දෙන්නට තියෙන්නේ ඒ කෙල්ලගේ යාළුවෙක් වගේ රඟපාලා කොහොම හරි කෙල්ලව ගෙදරින් පන්න ගන්න. අපිට මේ ඊයේ පෙරේද සෙට් වෙච්ච එකක් බං. උඹලා වැඩේ කරනවද කියහන්කෝ? හරි බං. ඔව් අපිට වැඩ දෙයක්කෝ. අපි ඉස්සර ගහපු ගේම් වල හැටියට අපි හෙට උදේම ගිහලා වැඩේ කරන්න. ලොකේෂන් එක දාපන්කෝ WhatsApp එකට. හරි බං. එල. එහෙනම් ජය. අපි හෙට හම්බෙමු. මම ලොකේෂන් එක රැයට දාන්නම්. ඒ වැඩෙත් ඉවරයි මචං. TikTok අය නේද මේ ගන්නෙ? මොකටද දන්නේ. හෙලෝ අයියේ. මොකද මේ හදිස්සියෙන් මාව මතක් වෙලා? හෙලෝ නංගි. ඔයා අපිට සෙට් වෙනවා නම් හෙට තමයි දවස. මොකද අපේ ලොකු පාටි එකක් තියෙනවා. ඒකට අපේ උන් ඔක්කොම එනවා. ඉතින් ඔයාටත් එන්න පුළුවන් නම් ලොකු chance එකක්. මොකද අපේ ඔක්කොම කට්ටිය එනවනේ. ඔයාට ගෙදරින් පැන ගන්න බැයි නම් මම මගේ යාළුවෝ දෙන්නෙක් එවන්නම්. මං එවන දෙන්න ඔයාගේ හොඳම යාළුවෝ දෙන්නෙක් කියලා අම්මටයි තාත්තටයි පානියක් දාලා ගෙදරින් පැන ගන්න. ඔයාලා අම්මටයි තාත්තටයි කතා කරන්න බැරි එක ලොකු chance එකක්. මොකද කියන්නේ නංගි? කැමති නම් මට ටක් ගාලා කියන්න කෙල්ලෝ දෙන්නෙක් එවන්න. අනේ වන්න අයියේ. මං කොච්චර කැමතිද? ඔයාලට සෙට් වෙන්න තියෙනව නම් ඊට වඩා දෙයක් නෑ මට. අනිවාර්යෙන් එවන්න. මං කොහොම හරි ගෙදරින් පැන ගන්නම්. යන්න එපා කෝ මං හොරෙන් හරි පැන ගන්නම් අයියේ. වාසියක් නංගි වාසියක්. හරියනම් මං තිබ්බෑ. හෙට උදේ ලැහැත් වෙලා ඉන්නකෝ. මේ දෙන්න තාම නෑනේ. සඳුනි නංගි. සඳුනි නංගි. ඔය ඇවිල්ලා තින්නේ. එන්නක් ඇතුළට. ෂා ලස්සන කෙල්ලෙක්නේ. Thank you අක්කේ. එහෙනම් යමු නේද? අම්මේ තාත්තේ මම යනවා. මගේ යාළුවෝ දෙන්න ආවා. මං අර ඊයේ කිව්වේ ඒ දෙන්න ආවම්මේ. කොහේ දෙන්න? මම ගිහින් එන්නම් තාත්තේ. අම්මේ මම යනවා. හරි මං පරිස්සමින් ගිහින් එන්නම්. ඔය දෙන්න පරිස්සමින් ඉන්නකෝ. යමු අක්කේ. මෙවගේ ලස්සන මේ අරකට බොනයකට දාලා දුන්න නේද බඩු ගාන්ට පදමට? ඔව් ඔව් ආයි සුපිරියට දීලා තින්නේ. බලපන් තව විනාඩි 5ක් කෙලෙන් ඉඳීද කියලා. හරි වාසි බං වාසි. මේ උඹ මං කතා කරනකම් එන්න එපා. මං කතා කරාම වරෙන් ඈ. නංගි අයියේ මේ කොහෙද ඉඳී මෙච්චර වෙලා? දන්නේ නැද්ද නංගි? පාටියේ වැඩ ගොඩයි. ඉතින් කොහොමද? පාටියේ කවුලක් නෑනේ. හොඳයි නේද? තා නියමයි අයියේ. මගේ ජීවිතේට මේ වගේ තැනකට එන්න හීනකින්වත් හිතලා තිබුණේ නෑ. අයියේ මගේ ඔළුව කැරගෙන වගේ අයියේ. මට පොඩ්ඩක් ඉඳා ගන්න ඕන අයියේ. හරි නංගි අපි රූම් බුක් කරලා තින්නේ. බය වෙන්න එපා. එන්න යන්න. මේ තියෙන්නේ නංගි රූම් එක. මගේ ඔළුව කැරගෙන අයියේ. ටිකක් කැලවෙලා ඉන්නකො නංගි. අද ඉවරයි මචං අරකි. නැතුව ඕන් දෙන්නට හුණුත් ඉතින් ඉවරයි තමයි බං. අපි දන්නේ නැද්ද ඕගොන් දෙන්න ගැටි? අනේ පායියේ. අනේ පායියේ. පායියේ. කෑ ගහන්න එපා නංගි කෑ ගහන්න එපා. මං ඔයාව අනිවාර්යෙන් TikTok නිලියක් කරනවමයි. ඔයා කෑ ගහන්න તો බය නැතුව ඉන්නකෝ. අනේ ඒ මේ අම්මා උඹ ආවද මචං? මොකෝ උනේ වැඩේ? හරි ඒව ගැන හෙට කතා කරමු. දැන් උඹ ගිහින් වරෙන්කෝ. ෂා මේ අර කෙල්ලව ගෙදරට ගිහින් දැම්මනේ. ඔව් බං ඒ කවුලක් නෑ. උඹ හිතුවද මේක අපේ පළවෙනි එක කියලා? යකෝ ඔය වගේ අපි කීයක් කරාද බං? හරි ඉතින් ඔය ඕනතරම් වැඩොන්ට වරදින්නේ බං. ඒකයි මම නිකන් ඇහුවේ. හරි ගිහින් දැම්මනම් එච්චරයි. හැවිරිදි දැරිවියක් අපයෝජනය කිරීමේ පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. රාජගිරිය කලපුළුවාවේ පදිංචි සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරන ඖෂධ නිලාන් නැමැත්තකු විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනය කරන්නේ. අදාළ දැරිවියගේ දෙමව්පියන් ගොළු පුද්ගලයන් වන බවත් තොරතුරු වාර්තා වනවා. සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරමින් කාලය ගත කරන ඖෂධ නිලාන් නොහොත් ටික්ටොක් කිරි සමන් නැමැත්තෙකුගේ මුල්වීමෙන් අදාළ දැරිය අපයෝජනය කර ඇති අතර 21 හැවිරිදි මොහන් නැමැති කිරි සමන්ගේ මිතුරෙකුද දැරිය අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් බං ඔක්කොම පත්තු වෙලා. දැන් අපි මොකද බං කරන්නේ? අපි ඔක්කොම ඉවරයි බං. අඩෝ මේ ප්‍රසිද්ධිය. උඹගේ නමමයි ගිහිල්ලා තින්නේ බං. අඩෝ දැන් මොකද කරන්නේ ඔයි? අනේ මන් දන්නේ නෑ බං. මට කිසි දෙයක් හිතා ගන්න බෑ. අයියෝ අපි මොකද්ද බං මේ කරගත්තේ? අඩෝ මාත් එක්ක කොල්ල සෙල්ෆි ගන්න ආවා බං. මට පට්ට ආදරේ. මොකද්ද බං අපි මේ කරගත්තේ? මට කී දෙනෙක් ආදරේ කරාද? Aduh, mage hammer diye mi veray bang? Mang komad mangay mili sota muna diye ni. Ayo, api karabat tu diye. Ayo, diye ne? Hai yaluwani, video එක හොඳයි නම් මෙන්න මෙතන තියෙන රතු පාට subscribe button එක ඔබලා අර ඊට පොඩ්ඩක් එහෙන් තියෙන bell icon එකත් ඔබලා touch එකේ ඉන්න. අපි අලුත් video එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි, ජේසු පිහිටයි. මේ වාගේ ආදරණීය මදූතුන් හැමදාම පරිස්සමෙන් ඉන්න.